මම ලලිත් රෝහණ මට වයස 47ක් වෙනවා මා සේවය කරන්නේ නවජන මාධ්‍ය වහන සේවයේ ඔබතුමා විශ්වාස කරන විදියට උපදේශන තුලින් කෙනෙක්ව අබ්බැහිකමෙන් නිදහස් කළ හැකිද මද්රව්‍යයට ගොදුරු වූවන් මතින් නිදහස් කර ගැනීම සඳහා ඔහු සමග ඔහු අබ්බැහි වීම පිළිබඳව තිබෙන්නා වූ ඒ මානසික ගැටලු පිළිබඳව ඔහු සමග හොඳින් සාකච්ඡා කර ඔහු මතින් නිදහස් කර ගැනීමේ සේවාවයි මා කරගෙන යන්නේ. ඉතින් ඔබ සමග කතිකාවකට පැමිණෙනවා නම් මාගේ කාර්යභාරය නම් යම් පුද්ගලයෙකු යම් ක්ලයන්ට් කෙනෙක් මා සමග කතා කරන විට මා ඔහු හොඳින් මා ඔහුට මා ගැන හඳුනා දී මා ඔවුන් හඳුනාගත් පසු ඔහුගේ ඔහුට වෙලා තියෙන ප්‍රශ්නය ඔහුට එම් නිදහස් වෙන්න බැරි ප්‍රශ්නයට හොඳට සවන් දෙන්න ඔහුට ඉඩ දෙනවා ස්වල්ප වේලාවක් ඔහුට නිදහසේ ඔහුගේ අදහස් ප්‍රකාශ කරන්නට මගේ එකම බලාපොරොත්තුව ඔහු මොන තැනින්ද හිර වෙලා ඉන්නේ ඔහුට දැවෙන ප්‍රශ්නේ කොතනද තියෙන්නේ ඒ ප්‍රශ්නෙට මොහු හොයන ඔහුට මා දෙන්න ඕනේ උත්තරේ කොයි වගේ එකක්ද කියන්න මා ඉවසීමෙන් ඔහු කියන දේ අසා සිටිනවා බොහොම ඉවසීමෙන් බොහොම අවධානයෙන් එයි මගේ කාර්යභාරය ඉන් පසුව ඔහු මේ මාර්තුකයෙන් පිට යනවා කියලා මට තේරුණා නම් නැවත මාට දැනෙච්ච මාර්තුකාවේ කොටසත් සමග ඔහු සමග නැවත කතා කරනවා එවිට ඔහුගේ යටිහිතේ තියෙනා වූ ඒ සියලු අදහස් එලියට ප්‍රකාශ කරන්නට ඔහුට නැවත අවස්ථාවක් දෙනවා ඒ කෙටි සාකච්ඡාව ඉදිරියට ගෙනියන්න. ඉන්පසුව ඔහු කතා කරන අවධානය ඔහුගේ ඇස් මට්ටම eye contact ඔහු කතා කරන ඉරියව් දැස බලා සිටින්දී ඔහු මොනතරම් මානසික මට්ටමක දැන්ද මේක කතා කරන්නේ. ඉන්පසුව මා ඔහුට අවස්ථාවක් දෙනවා නැවත ඔහුගේ ගැටලුවට පවුලේ පසුබිමින් පවුලේ පසුබිමින් ඔහුට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නට අමාරු වෙන බලපෑම් මොනවාද කියා සාකච්ඡා කරන්න ඔහුට කාලය දෙනවා. ඉන්පසුව ඒකත් ඔහු කතා කරන ආකාරයෙන් මට යම් කිසි දෙයක් හිතුනොත් මා ඔහුගේ මිතුරන්ගෙන් ඔහුට කොච්චර බලපෑමක් එල්ල වෙනවද? ඔහුට ඒකට ස්වල්ප කාලයක් දෙනවා මිතුරන්ගෙන් ඔහුට වෙන බලපෑම්. ඉන්පසුව නැවතවතාවකට අවස්ථ දෙනව ඔහුට පුංචි කාලයේ සිට මේ වෙනතුරු ඔහු මුණ දුන්නු කාරණාවන් ගැන එවිට යම් කිසි වැටහීමක් මා ලබාගත් පසු ඔහු සමග සුවදශීලීව හොඳ විශ්වාසයක් එක්ක මා තීරණයකට එනවා මොව යම් තැනක අබ්බැහියක ඉන්නවා යම් මා යම් ප්‍රිවෙන්ෂන් පැත්තක් මොහුට මා විසින් කළ යුතුමයි ඉන්පසු තීරණය කරන ඔහු ගොදුරුලා ඉන්නේ මොන මද්‍රව්‍යයකටද මොකද්ද මේ අබ්බැහිය මෙතනින් එළියට ගන්නට නම් ඔහුගේ අබ්බැහිය පිළිබඳව ඒක ශාරීරික ප්‍රශ්නයක්ද ඒක මානසික ගැටලුවක්ද ඔහුට තීරණ කරලා දෙනවා ඔබතුමාගේ උපදේශනය තුලින් මේ වෙනකොට ගොඩක් අය ධෛර්යමත් කරලා තියෙනවා අපි ඒකන හොඳින් දන්නවා ඔබතුමාගේ හිතරින් ඒ අය අද දින ජයග්‍රහණය කරලා තියෙනවද කියලා හිතන්න පුළුවන්ද මගේ ඊළඟ කාර්යභාරය තමයි මේ අබ්බැහියට මේ පුරුද්ද නතර කර බැල් මට්ටමටම මේක උඩු දුවරනවා ඔහුට මේකෙන් නිදහස් වෙන්නට සබහාදාමය ඔහුට කාලය දෙමින් ඔහුට දින දෙමින් ඔහුට දෙන්නේ කාලය තුලින් ඒ අබ්බැහි කමෙන් එළියට ගන්නට මා උත් සමග දීර්ඝ සාකච්ඡාවලට සම්බන්ධ වෙනවා ඉන් පසුව ඔහුට උපදේශනයක් අවශ්‍යයි ඒ මද්‍රව්‍යයේ ඔහු මොන මද්‍රව්‍යයටද ගොදුරු වෙලා ඉන්නේ ඔහුට ඒකේ තියෙන භයානක පැති ඒකේ දුර්වලතාවය ඒ වෙන හානි පිළිබඳව ඉන් පසුව ඔහුගේ මනසට එන්නා වූ හානි පිළිබඳව මේ රෝගයෙන් එළියට එන්න මේ අබ්බැහියෙන් එළියට එන්න ඔහුගේ යටිහිතේ ඔහුගේ සියලු අබ්බැහිකමෙන් එළියට එන්නට සහයෝගය දෙන්නට මා අපකප වීති දෙනවා මොකද හොඳ මිත්‍රත්වයක් ගොඩනගාගෙන ඔහුට හොඳ සහෝදරයෙක් වෙමින් ඔහු කියන දේ හොඳින් සවන් දීලා ඔහුගේ ඒ තීනම් එළියට එන්න අමාරු ප්‍රශ්නය හොඳින් හඳුනාගෙන
නිවැරදි මඟ පෙන්වීම දෙනවා නම් හරි උපදේශ දෙනවා නම් ඔහුට මේ මද්ද්‍රව්‍යෙන් මේ අබ්බැහියෙන් එළියට එන්නට පුළුවන්. එයයි මගේ කාර්යභාරය. තවත් දෙයක් ඔබතුමාගෙන් අහනවා නම් දීර්ඝකාලීනව නිදහසීමට යොමු කළ හැකිද? ඉතින් මා 1999 සිට 2020 දින වෙනකොට මම බොහෝ මද්ද්‍රව්‍යට ගොදුරුවන් ඒ වගේම විවිධ මට්ටම් වලට ගොදුරුවන් මා උපදේශ දෙමින් මා ඔහුත් එක්ක මිත්‍රත්වයක් ගොඩනගාගෙන කිරුළපන ප්‍රදේශය ඒ වගේම මහරගම ප්‍රදේශය ඒ වගේම කන්දහාඩුවේ මා සේවය කරනවා ඒ වගේම ප්‍රජා පොලිස් ඒකකයක් එක්ක එකතු වෙලා වැඩ කරනවා සහ බොරැල්ල මාස්තාලේ ඔපීඩී එකේ ප්‍රජා සේවයෙන් ඉන්නා වූ ඒ උසාවියෙන් එවන සහෝදර පිරිසත් එක්ක මා මද්ද්‍රව්‍ය උපදේශකවරයෙක් විදිහට මා සේවය කරනවා එයින් මා හඳුනාගත් සහෝදරයන් මේ වෙනකොට ඌ අබ්බැහි වෙලා ඉන්න මා මද්ද්‍රව්‍යෙන් නිදහස් වෙලා ඌ රැකියාවකට යන විවාහ ජීවිතේ තා සාර්ථකව ගොඩනගාගෙන යන සමාජයේ මලගේකට මගුල්ගේකට ශ්‍රමදාන කටයුත්තකට හොඳින් මුහුණ දෙන්නට හුරු පුරුදු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි මුදල් පරිපාලනත්වය. ඒ විතරක් නෙවෙයි මාසෙට සැරයක් අපිත් එක්ක හමු වෙලා සුවදව කතා කරන්නට ඔහුට බලාපොරොත්තුවක් ඇති කරලා දීලා තියෙනවා. මද්ද්‍රව්‍ය කියන්නේ විශාල භයානක එකක් නෙවෙයි. නමුත් මේ මානසිකත්වයෙන් ඔහුට එළියට එන්නට විවිධ පැතිකඩ අපි උගන්වලා තියෙනවා. එකෝ දැහැමි ධර්මයක් තුලින් එවර්තං ඔහුට ශ්‍රමයෙන් කැපවීමෙන් වෙනත් වැඩ කටයුතුට යොමු වීමෙන් බොහෝ සෙනග බොහෝ අය ඉන්නවා ව්‍යාපාර කටයුතු වගා කටයුතු ඒ විතරක් නෙමෙයි ඔහු රාජ්‍ය සේවී රාජ්‍ය නවන සේවාවන්ට යොමු වෙලා උදේ රැකියාවට ගිහලා හවස ගෙදරට එනකොට ඔහුගේ මහන්සි විඩාබර ගතිය කොහොමද මම මේකට නිවාගන්නේ එවැනි උපදෙස් ලබාගෙන මුදල් පරිපාලනයේ කොහොමද මම විහිදන් කරන්නේ මම මලගේකට මගුල්ගේකට යාම කොහොමද මම ඒවත් එක ගනුදෙනු කරන්නේ සහ මද්ද්‍රව්‍යෙන් නිදහසුන පටු පසු හොඳ පුරවැසියන් හොඳ මිත්‍රයන් සමග ඇසුරු කරන ආකාරය සහ මේ මද්ද්‍රව්‍යෙන් නිදහසුනන් පසු සමාජගත වෙන්න බය නැතුව මත් ලෝලියක් එක කතා කරනකොට බය නැතුව මද්ද්‍රව්‍ය නැවත බොයිද මාව ලැජ්ජ වෙයිද මාව ප්‍රතික්ෂේප වෙයිද මාව පිළිනොගනීද නැවත මාව මේකට ගොදුරු වෙයිද කියන කුතුහලයෙන් එළියට ඇවිත් ඔබට නිවැරදි ආත්ම ශක්තියක් ඇති කරමින් ඔහු කෙරේ අවබෝධයක් එක්ක තවත් කෙනෙකුට ආදර්ශමත්ව ජීවත් වෙන්නට තවත් කෙනෙක් මේ මද්ද්‍රව්‍යෙන් නිදහස් කරගන්නට ඔහුට දැනුමක් ලබා දීමේ වගකීම කාර්යභාර තමයි මා ඉස්ස සිද්ධ කරන්නේ. මද්ද්‍රව්‍ය ලෝලීන් ඒ වගේම දෙමව්පියන් බිරින්දෑවරු සහෝදරයන් බිඳ වැටී තිබෙනවා. ඊළඟ කාර්යභාර තමයි මේ මත් ලෝලියාගෙන් පිටිපස්සෙ සිටින මව සහෝදරයන් දෙමව්පියන් ගේ ඒ තුවාල වෙච්ච ඒ මානසිකත්වය සුවපත් කිරීමට ඒකට කියනවා පසුබාර සේවයයි කියලා. මාගේ ඊළඟ කොටස තමයි පසුබාර සේවයේ හඹා යමින් ඔව දින මාසයක් වසරක් අවුරුදු ගණන් මේ පළවප් එකත් එක්ක ඉදිරියට යනවා. ඒක තමයි මගේ කාර්යභාරය.